අද ඇවිල්ලා ඉන්නේ අපි නුවරට. අද අමුතු මාතලයක් ගන්න යන්නේ. පේනවනේ තියෙන වාණ්ඩේ. අපි මේකෙන් යනවා කැම්පින් එකක් නකල්ස් පැත්තට. නකල්ස් ගිහිල්ලා අද දියැලි රවුමක් දාලා වාහනේ ගිහිල්ලා වාහනේ ඔක්කොම බඩු තියනවා. කැම්පින් කරලා ආතල්යක් ගන්න හිතාගෙන ඉන්නේ. බඩු ඔක්කොම තියනවා මේකේ. මේක තමයි ඒගොල්ලන්ගේ කම්පැනි එක ඕෆ් ට්‍රෙක්. අපි දැන් ඉන්නේ මේ ට්‍රැවල් විත් වයිෆ් එනකන් චමරේ ගසුනුයි. කට්ටිය දැන් මේ හොඳටම බරක්කුයි ඒගොල්ලෝ වෙලාවට වැඩ කරන්න සින්න තියෙන්නේ. දැන් හරියන්නේ නැහැ. තව විනාඩි 10ක් විතර යනකොට එනවා කියලා කිව්වයි බලමු. අපි දැන් ඉන්නේ පේරාදෙණියට වෙලා ඒගොල්ලෝ එනකන්. තමයි කරන්නේ ඔෆ් ට්‍රෙක් එක. ඔන්න ඉන්න මලස් වෙලා අපකට පිටිපස්සේ අපි ගත්ත ගෑවසා පෑ දෙයක් විතර යන්න හිතාගෙන හිටිය අපි 9ට විතර නුවරින්. දැන් පොඩ්ඩක් පරක් වෙලා තියෙන්නේ. ඒකින්ද මේ ඉබ්බ ප්ලෑන් එක පොඩ්ඩක් වෙනස් වෙනවද කියලා බලන්න ඕන ගිහිල්ලා. බලමු අපි. අපි වාහන දෙකක යන්නේ. එකක ඉඩ මදි නිසා එහා පැත්ත තියෙන එක තමයි අනිත් වාහනේ. බඩු ටික අපි පොඩ්ඩක් එහා පැත්තට මාරු කරගන්න ඕන. මේක තමයි අපි යන අනිත් වාහනේ. එක වාහනයක් Hilux 3.0, අනිත් එක Toyota Land Cruiser එක. ඒගොල්ලෝ මේ වගේ ගමන් යන්නම හදපු වාහන දෙකක් තමයි මේක. ඔක්කොම කිලෝමීටර් 120ක් විතර තියනවලු වාහනේ ගිහිල්ලා එන්න. අපි පොඩ්ඩක් ලේට් වෙලා තියෙන හින්දා මේ 10 ස්විච් කරද්දී එහා අට විතර අපි දැන් රංගල පැත්තට යන ගමන් ඉන්නේ. තව කොච්චර ලා යනවද දැන් දෙන්න යන්න? තව අපිට විනාඩි 20ක් විතර යන්න පුළුවන්. මේ පැත්තේ වටේ මා ලස්සන view එකක් තියෙන්නේ. මේ පල්ලයට යනකම් පේනවා. ඊට පස්සේ වටේ tea plantation එකක් තියෙනවා. අපි අනිත් වාහනේ පිටිපස්සේ යනවා. ඊකට මාව ඉන්න පොඩ්ඩක් නැවැත්තුවා රංගල පහු කරලා. මේ ලස්සන spot එකක් මේකත් වටේ පේනවා. වාහන දෙක පොඩ්ඩක් නැවැත්තුව. මේ හරියත් ලස්සනයි. මේ මම අර කලින් කිව්වා වගේ වටේම තියෙන්නේ මේ ටී ප්ලාන්ටේෂන් එක. මා ලස්සන. හැම තැනම ලස්සනයි. ඉතින් නවත්තනවත් විනාඩි පහෙන් පහට නවත්තනවත් තමයි යන්නේ අපි. මේ කට්ටියක් මේකේ, අනිත් කට්ටිය මෙතන හසුන කැමරා එක සෙටප් කරනවා. මේකේ තියෙන බඩු ටික ගැන විස්තරයක් දෙන්නම්. ඉන්ද්‍රජිත් පොඩ නෑ මේ අපිට කියන්න පොඩ්ඩ මේක මොනවද තියෙන්නේ කියලා. මේක තියෙන්නේ කැම්පර් එකක්. ඔව්. මේ තියෙන බඩු ටික ඔක්කොම කියන්න මොනවද තියෙන්නේ කියලා. මේක කූල් බොක්ස් එකක්. ඔව්. අපිට තියෙනවා අපිට. ඔව්. ඔව්.
tents, changing room. Right. So, we have portable king's camp. We have a briefcase. We have a photo. මේක ඔක්කොම දේවල් දිනනවා කූල් බොක්ස් එකක් ඉඳන් ඔක්කොම දිනනවා ඒ කියන්නේ අද රැහැට අපට චිල් බියර් තමයි බොන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ කිසිම අවුලක් නැහැ යන පාර පොඩි ගේස් පාරක් මේ පරිස්සමෙන් යන්න ඕන දැන් වාහන දෙකම පරිස්සමෙන් එනවා අනිත් එකත් මෙහි අපි දැන් බහලා යන ගමන් ඉන්නේ දියල්ලක් බලන්න මේකට නමක් තියද මේකට කියන්නේ කළු දිය පොකුණ කියලා කළු දිය පොකුණ ෆොටෝස් වලින් දැක්ක මේ එතන අඩි 75ක් විතර ගැඹුරයිලු वाहन अलबार मे हरी वतुर මේ දවස්වල මේ වැස්ස නැති නිසා ටිකක් පොඩි වෙලිලා ගිය පුසින්න එක් තියෙනවා මේ උනාට මේ හරිය ගොඩක් තියෙනවා වතුර අපි එද්දි වික්ටෝරියා මේ ජලාශය පැත්ත පහු කරගෙන ආවේ වතුර හොඳටම අඩුයි හිතා ගන්න බෑ තව අවුරුදු 5ක් 6ක් යනකොට අනිවාර්යයෙන්ම මේ වතුර නැති වෙලා ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා අපිම කරන දේවල් නිසා තමයි ඉතින් මිනිස්සු විදියට අපි පරිසරයට සලකන විදියට තමයි පරිසරය අපට සලකන්නේ කරන්න දෙයක් නැහැ දැන් අවුරුදු 5ක් 6ක් යද්දි අලක දොලක බහින්නවත් වතුර නැති වෙනවා මගේ වගේම බෑක්පැක් එකක් මේ අරන් යන්නේ GoPro මාර්ලේසි හැමතැනම අරන් යන්න පුළුවන් වතුර යන්නෙත් නැහැ මම මේ අල්ලගෙන සෙල්ෆි ස්ටික් එක ඉන්ස්ටෝල් කරන්නත් පුළුවන් ඇතුලේ කැමරා පරිස්සමෙන් තියාගන්නත් පුළුවන් හැම දෙයක්ම කරන්න පුළුවන් ෂූස් දෙක අරන් යන්න බැරි වුණා මේ යන්න බෑ මෙහෙම යනවා මොනවත් නැතුව පයින් යවෙදින එක කොටම වඩා ෂුවර් මෙන්න අපි ආවා හා අට්ටියක් ඉන්නවා මේ ඇවිල්ලා අල්ලහ यार मं क्यू अड़ी हाकितर गंबुराई की पेरा पाट को මෙතෙන්ද තමයි මේ ඇවිල්ලා ඉන්නේ අපි අලුවල කියන්නේ මෙතෙන්ද පොඩ්ඩක් නාලා හරි දැන් පනිනවා මේක තමයි අලුවල අනින්න දැන් මේ හරිද सिम दम पूल अभी अन्न गेल आप वाहन वन तव मेक तीय मे पूल तीय मे प्राइवेट लैंड आईने मेक हिंदा लोकेशन मेक दाण विना
ඔෆ් ට්‍රික් කැම්පින් කට්ටියත් එක්ක එනවා නම් හැබැයි මෙතනට එක්කන් එයි ඒගොල්ලෝ අනිවාර්යෙන්ම. අපි දැන් යනවා මෙතන කට්ටිය ඉන්නවා. අපි ආව කලින් හිටපු තැන උඩට. මෙතන තමයි අර පහලින් පෙන්න දියල් වැටෙන්නේ. හරි ලස්සන. අපි කලින් හිටියේ මෙතන තියෙන පූල් එකේ තමයි අපි කලින් හිටියේ. ලන්ච් එක ගන්න හදන්නේ. කෑම ඔක්කොම ඉවරලා තියෙන්නේ. ප්ලේට් එක හම්බුණා. ඊට පස්සේ කැම එක මෙහෙන් හම්බුණා. එලකිටි දැන් තමයි දවල්ට ගන්නේ. බලමු. අපි කලින් හිටපු තැන ඉඳන් ආවා. දැන් කට්ටිය දන්න තැනකට රංගල පූල් එකට. ගොඩක් අය මෙතන දැකලා ඇති. මෙතන ගොඩක් කට්ටියගේ ජීවිත හානිත් වෙලා තියෙනවා. හතර පස් දෙනෙක්ම නැති වුණා. එන තැන කට්ටිය මෙතන වොෂයක් දාලා අපි එහෙම යනවා. මේ පාරෙන් තව කිලෝමීටර් 18ක් විතර වගේ 15ක් විතර වගේ යන්න ඕන කැම්පින් කරන තැනට. අද අපි දැන් යන ගමන් ඉන්නේ අපි ටෙන්ට් අද පිච් කරන තැනට. තව මෙතන ඉඳන් තියෙනවා කිව්වා කිලෝමීටර් 6ක් විතර. ඒකේ කිලෝමීටර් 4ක් විතර වගේ ඕෆ් රෝඩ් ඩ්‍රයිව් එකකුත් තියෙනවා. ඒක නිසා ටිකක් වෙලාව යනවා යන්න. කළුවරත් වටෙනවා. දැන් 6:10 වෙලාව. මම ගිහිල්ලා ටෙන්ට් ටික ෆික්ස් කරලා රෑට කන්නා දන්නත් ඕන කට්ටිය. අපි ගිහින් බලමු උඩට. අපිට තව කිලෝමීටර් 2ක් එකමාරක් විතර වගේ යන්න තියෙන උඩට. ඉස්සරහින් පේනවා පාර. මේ මුඩට අර ෆයිනස් කැලේ පේන හරිය තමයි අපි කැම්ප් එක ගන්න හිතාගෙන ඉන්නේ. මේ අනිත් වාහනේත් ඇවිල්ලා තියෙන්නේ. මාර ලස්සනයි. මේ ඔක්කොම වටේම තේ තියෙන්නේ මේ හරිය. දැන් අපි ළඟටම ඇවිල්ලා ඉන්නේ. දැන් මේ හරිය තියෙන තරින් උඩම හරියනේ මේ ටික. උඩටම ඇවිල්ලා ඉන්නද අපිට මෙතන හැ පැත්තෙන් පේනවා මඩල් කැලේ පැත්ත. තියෙන තනිකරම් පයිනස් කැලේ. අනිත් වාහනේත් පස්සෙන් එනවා. මෙතන තමයි අපි ඉන්නේ. අද ලයිට් එක නිසා පේන්නේ නැති නිසා මේ හරිය තමයි ටෙන්ට් එක ගහන්න කියලා හිතන් ඉන්නේ. කලින් කිව්වා වගේ ඔක්කොම දේවල් මේකේ තියෙනවා. කූල් බොක්ස්, කෑම, ඊට පස්සේ උයන ලිපවල්, ඊට පස්සේ වතුර, හැම දෙයක්ම අපි ගෙනල්ලා තියෙන්නේ. ටෙන්ට් එක ගහන හැටි ඊට පස්සේ ඒ දේවල් ටික කෙට තමයි පෙන්වන්න වෙන්නේ. මොකද මේ වෙලාවේ මේ
ලයිටිං මදි දැන් වෙලාව හරියටම 7:05 7:05 වෙලාව බඩු ඔක්කොම් බාල තියන්න පුළුටික සෙට් කර අතන කෑම් බඩු මෙතන බෑවා අතන මේසේ හයි කරා ඉට පස්සේ අපි බැට්‍රිකක් ගැනල තියන්න එකින් ලයිට් දාල තියන්න හමදේම දෙන්නෙක් දරහෝයනවා එහා පැත්තේ කේනව නම් මෙතන තමයි මේ ගිනිවැලේ ගහන්ඩ හිතන් ඉන්න බොන්ෆය එකක් එක ටෙන්ට් එකක් යනවා මේ වාහනේ උඩට මෙහෙන් ලැඩර එකක් දාලා හෙට උදේට පෙන්වන්නම් මේ සීන් එක මේ දර දින කපලාද ඔහොම අපිට දෙකට විතර කපලා දෙන්න මේ මට පුළුවා චමරි දර කොට කපනවා මේ පොරවක් කරගෙන මං ගෙදර දර කැපුවා ඉනිමෙල ගැහුව අපි අපි මේ කැබ් එක උඩ තියෙන ටෙන්ට් එක ෆික්ස් කරන්න හදන්නේ මේක තමයි මේ වාහනේ උඩ තියෙන මේ ටෙන්ට් එකේ ඇතුළ ඒකත් ෆික්ස් කරලා තියෙන්නේ. ඒකෙත් තින්න පුළුවන් මචං කී දෙනෙක් ඉන්න පුළුවන්? දෙන්නයි. ඒකෙ දෙන්නෙක් ඉන්න පුළුවන්. පොඩි කෙනෙක් එක තුන් දෙනෙක් ඉන්න පුළුවන්. ඔව්. මෙතන 15ක් කැලක් සෙට් වෙනවලු ඒක අපි ෆික්ස් කරේ නෑ දැන්. කට්ටිය ඩිනර් එක හදනවා. බාබකී එකක් ගන්නවා මෙතන. Good morning. අන්න උදේ නැගිට අපි ඊරේ අඳුරම නිඳ ගියා ටිකක් මහන්සිලා තිබ්බා ඉඳලා මේ අන්න ඊයේ මම පෙන්නපු එන්ට එක අල්ලලා ඉන්නවා අපේ කට්ටිය වීඩියෝ මේකේ මේක යූස් කරන්නේ චේන්ජින් රූම් එකක් Good morning. Good morning. අපි යනවා උදේම view point එකකට mini world send එකක් වගේ තනක් කියලා කිව්වේ මේ බලමු ගිහිල්ලා දෙන්න. දෙන්න ගිහිල්ලා තේ එකක් බීලා
ටිකක් කියලා ඉඳලා ළඟ තියෙනවා වොටර්ෆෝල් එකක් ඒකටත් යන්න කියලා හිතාගෙන ඉන්නවා බලමු උදේ පහල ගෙදරින් අද බෙක්ෆස්ට් එක අරගෙන අපි දැන් මෙතනින් එන්න කියලා ඇදුවේ චමරිලා නම් තාම කනවා දැන් පැයක් විතර ඇති තාම කනවා පොඩි වැස්සක් එන්නත් හදනවා අර පැත්තෙන් මේ ඒක නිසා අපි දැන් වඩු ටිකක් අකුලගෙන පැක් කරගන්නත් ඕන කැබ් එකට දාගෙන චුට්ටකින් මෙතනින් එනවා ඔන්න අපි කැම්පින් එක ඉවරයි ගොඩක් උඩට වෙලා හිටියා උදේ අපි සින්දු ගිහී හිටියා සෑහෙන්න වෙලා දැන් අපි යනවා අපහු නුවරට